相棒は速度作。一定が目方がってはベラス方はかるでね。またサマハラクリタサマージェゴラカティチョーダナカルノアディチョーダナカランネモカドママキアノデアモアテキアニサアルデマギラガネティアガネハングリガイリモカデアピタウェガハナゴラカティエマダナマテコディアリエスティナキアンヘベモナエリエスティブナッママナカガッアリエスカワカラガネアネマテキアノデママキアノアルデモカデアピタガハナゴダテングアインネウンディアルムダライラアルデパウケカリウンディアルムダライラランカワルサリアワンデパキポアルデモアカリデカガマンウダパイノアルデアタコヤネティウおいわけ、め、おいおい、せってかったま、パウギーカーレ、め、ラタワタナ、ロコプランガーポンタワイ、め、アプトゥエディプラガーン、モダピッパウギーカーレ、キャガワネ、マンキュー、マンギタネ、マミタラダネネキビメタペティル、ウンディレワネパギラ。ハルデ、リングエカマラプラシナ、ネモカ、ウンディエル、ムダライラ、ウヨコマ、エカトゥラタメガーン、ネキャン、マンダノ、エカダハ、ペテキ。ハルデ、エカバダクネ、エカイカタガランネ、マトウムナウグ、ネウムナウクノカタガム、メパシダウセキディメガ、ガダガタワカン、ママザワネ、メグウセイカワン、ペティンダカタガランネ、ギラカキネクマティカウンテカダウト、ウムバカウダ、ギャングゲネヒティ、ウムバギャングゲネヒタネガウダカキラ、ダヴァアメダティメ、ギャングゲネヒタネネメ、メラテシエタヘタパーク、アスウワキタレ、カンタワンタマイ・ヴェルディカラン。ハルディ ?AC アタノワキュワッ・プレシティアクネ。ディメカタワッ、アペカンタワン・カルナヴァッタマイ。デン、メーラテテエナワン、ウィシアカダン、クエタテエナワン。クエタテメギワルタワッタパシメギワルタカナ、ママラ・バーバラ。エケカラタワルタ、サンチャーサンダイアノワン。エディンディエネキラメメアペピンカルパマラエカタタティングエセメセピナキネメメラタタグルセベタイラオステリアワテアンイタリアテアンエタコタランダンノラテアンエワゲメロケウンダアピアサガナラタワーエキャンアピカワダカタランカウェポンネケンティーケンパマラダキンナフォルワンラタワーラテメイクウェイティギュアルレタカーのママラバーバラエカガナヤナエカヤネモカタデバーバタママタメカハナワタデネアペグロセイヴィカーヴアペゲダルレタカーナケナアペラマイティカバラガンネケナメケナアペテクギオティンアペラマインギアラクシャーヴァタホンダイエトコタアピタプルワンティガー、ニダハスカラガニン、ダンサマネ、エカネカランネ、エカネコヘギアッ、メゲメテン、メクウェイテゲインデラ、アダハザタママイババイ、ケリエティギアッ、ママイババイ、ペテカテアノ、グロセイカワラガラメア、コヤセランカランアルダー、エカタマイミニスニダーソエノギアネ。ヘベヨニダーソウヤンナギヒラ、サマハラカティエ、エニダハセン、アウトプロジェネガノ、エディング、サマハラカテメカタウェイディペタティエノ。メーマーテエカペテギナンカタガルデイアニペトオゴルヒタガネマムカディギレカギアネギディングオゴルヒタガネモカデサマーラキタオヤーテウィーセカデランデネカテンウィーセカカダノエタコトゴンティカッパーカマビームホテルパーソコンオコマハダノハレデンベルヴィラハリウェアヘテギラペンナキアノカガリキメタハリマガディタバスウェアラサウクアガニペンナキアノウェパインネパスポーテガアラガナテナプルワンネトウェナプルワイタバスエアラアラエカンギアマウシアゲハダウェタモナタランカダウェタネウェッデエマウシアコッチャピッチェナウェッデママメグロセイカウェギネビマゲラマンギアラクシャウェタアペティアンアポッダク、ニダハサガン、エマワスタウガディ、モナタラマラサカダウェタネッド。ハルディメメ、サマーラケデ、エケナ、パスポテタラン、パラマカリゲマガガネ、ジワテイエケマンセイラケケ。ハベディママキアンネ、ウェディワーカランネ、ギラマテ、エメキアンネ、ベ、ハベ、タマンゲ、パワーピナー、ノウ、タマンゲ、ラケガノウ、エマラタカテギラ。ゲームガーガン、プルワンカティン、アピ、デカラティン、ヘマカティア。ハルデ、エヒンダ、
මේ ආසන්නතම සිදුවීමක්. දැනට ටික කාලෙකට ඉස්සරලා මට මේ කුවෙට් එකේ එක්කාන්තාවක් කතා කරා. හරිද? කතා කරලා ගෙදර ප්‍රශ්න අනම්මනම් ගොඩක් කිව්වා. මං කිව්වා අනේ අක්කේ ඔයා ආපු ඒජන්සියට කියන්න කියලා. ඊට පස්සේ කොහමාරි මේ කෙනා ඒජන්සියට කියලා ඒ හිටපු තැනින් මෙයාව වෙන තැනකට දාලා. දාලා තියෙන්නේ ජෝර්දාන් ගෙදරකට. හරිද? එහෙනම් මේ කෙනා ඊට පස්සේ කියලා දෙනවා ජෝර්දාන් එකට. ජෝර්දාන් එකේ ඉඳලා තවත් ලංකාවේ කෙනෙක් එක්ක මෙයා මොකද කරන්නේ? මෙයා යන්න යනවා ඊශ්‍රායලයට. ඉතින් මේ මේ කතාව දැන් මේ වෙනකොට සමාජ මාධ්‍යයේ තියෙන කතාවක්. හරිද? ඉතින් ඔය මිනිස්සයා මේ කුවෙට් එකේ හිඳලා මට කතා කරා. දැන් ඊටත් මේක කිව්වට පස්සේ කොහොමාරි මම මේක ගැන පොඩ්ඩක් ඔයල බැලුවා. ඔය මාතලේ ඔය කියන කාන්තාව මේ කුවෙට් එකට ඇහිලා ඔය දේ කරා. ඊට පස්සේ මෙයාගේ හිස්ට්‍රි එක හොයාගත්තට පස්සේ මෙයා ඔය අවස්ථාව විතරනේ ඔක කරලා තියෙන්නේ. දන්නවද? ඒ කියන්නේ සමහරක් විට ප්ලෑන් එකක් ගහගෙනම තමයි ඉඳලා තියෙන්නේ. හරිද? ඒ හින්දා මම කියන්නේ මේ රටේ ඉඳලා කාවහරි වෙන රටකට එකයි යනවනම් ඒ ගිහින් ඔයගොල්ලෝ පණිනවනම් ලොකුවට හිතන්න දෙයක් තියෙනවා. දන්නවද? සමහරක් විට ඕගොල්ලෝ ඔයා ගෙදර කට්ටියට කියන ඇති, පවුල කට්ටියට කියන ඇති, මම මෙහෙම රටකට යනවා මං එහෙට කියලා පයින්නවා. ඉතින් ලංකාවේ මිනිස්සු එපා කියන කට්ටියත් ඇති, පැනපන් කියන කට්ටියත් ඇති. හරිද? මම නම් කියන්නේ පයින්න කියන්නෙත් නෑ, එපා කියන්නෙත් නෑ, අපිට එහෙම කියන්න අයිතියකුත් නෑ. එහෙම කරන්න ඉස්සෙල්ලා සිය දහස් වාරයක් හිතන්න. මොකද ඔය වගේ වැඩක් කරාට පස්සේ අර ගෙදරට ඇහිලා හිටිය ලංකාවේ කෙක් නම් හරිද ආයෙත්ින් ගන්නෑ, ගෘහ සේවිකාව ගන්නෑ. හරි? ලංකාවේ කට්ටිය කෙලින්ම කියන එපා කියලා. හරිද? ඒ හින්දා මම කියන්නේ මේ කතාව අමුතු කතාවක්. මේක හිතා ගන්න බැරුණා. මේක මට කිව්වට පස්සේ ඉතින් අර පවගේ දවසල මේක එක දෙකට ගියාන පස්සේ මට මේක ආරංචි වුණා. පස්සේ මම බැලුවේ ඉතින් කොහමාරි ඔය කියන කෙනාගේ සහෝදරයෝ මේ කුවෙට් එකේ ඉන්නවා. හරිද? ඥාති මේ කුවෙට් එකේ ඉන්න. ඉතින් ඒගොල්ලෝගෙන් අහලා බලුවම වැඩේ ඇත්ත. යාම තමයි. හරිද? ඉතින් ඒ හින්දා මේ ඇත්තටම තමන් ආපතන රස්සාව කරලා වෙන රටකට එක්කන් ගියා නම් මේ රටට ආපහු එන්න බලන්න. මොකද අපි දන්නවා ඒ කියන්නේ සමහරුන්ට පැනලා රස්සාවක් කරගන්න පුළුවන් වුණාට සමහරක්ට ඒ රටේදී පැනලා වුණොත් ජීවිතාන්තය දක්වා හිර යන්නේ නැත්තේ. ඊට පස්සේ අනේ ඉතින් මේ දෙයනේ කියලා කුවෙට් එකේ හම්බ කරලා පඩි අරගෙන ලංකාවේ ළමයින්ට දාලා කාලා බීලා අනේ එහෙම හිටපු ඒකත් නැති වෙනවානේ. ඒ හින්දා මේ දෙයක් කරනකොට ගොඩක් දුරදික බලන්න. අර ජෝර්දානෙට එක්කන් ගිය කෙනා පැනලා ඊශ්‍රායලයට යන්න හැදුවා වගේ අපි දැකලා තියෙන මේ ගෙවල් වැඩ කරන සමහර කට්ටිය ඉතාලිය යනවා, ලන්ඩන් යනවා. ලන්ඩන් එකේ ඉඳලා මට කතා කරලා තියෙන එක අක්කා කෙනෙක් මහා පාන්දර. එහෙට පාන්දරවල අපිට මේ ගන්න කොටත් රෑ වෙලා. කොහොම හරි තින් ඒ වගේ කතන්දර ගොඩක් තියෙනවා. හරිද? ගෘහ සේවය කියන්නේ අමුතු ජොබ් එකක්. ඒක හැමෝටම හරියන්නේත් නැහැ, හැමෝටම වරදින්නෙත් නැහැ. ගෘහ සේවයේ ඉඳලා තමන්ගේ ජීවිතේ ලස්සනට හදාගෙන, ගෙයක් හදාගෙන, ළමයින්ට උගන්වලා, කසාද බන්දලා, ඉඩම් අරගෙන, කඩ දාලා, වාහන අරගෙන, ඈ ජීවිතේ අඩියක් ඉස්සරහට තියපු මේක ඕන තරම් ඉන්නේ. හරි? ඒ හින්දා මමත් කියන්නේ රටාවේ උත්සාහය කරනම් තමන්ගේ අරමුණට නම් කාගෙවත් ඉත්තෙක් වෙන්න එපා. කවුරුත් කියන දේවල් අහන්න එපා. නේ? ඔගොල්ලන්ට මොකක් හරි වීඩියෝක් බලලා ගන්න පුළුවන් අදහසක් තියෙනවා නම් ගන්න. අදහසක් අරගෙන ඒක තමන්ට වටිනවා කියලා හිතනවා නම් ඒක හිතර ගන්න. ඒක අනේ මට වැඩක් නැහැ කියලා හිතනවා නම් ඒක ඔය කැමැත්ත. හරිද? ඉතින් දැනටත් මම හිතන්නේ ජෝර්දාන් එක්කෙනාට තාමත් ප්‍රශ්න සාගතවත් එක තමයි ඉන්නේ. ඉදිරි දිනයකදී නිදාසර ලංකාවට යන්න පුළුවන් වෙයි. ඉතින් ඒ කෙනාට මම හිතන්නේ මේ කුවෙට් එකේ හම්බෙච්ච ගෙදර ගොඩක් හොඳ ගෙදරක්. අවුරුද්දක් ගෙදර වැඩ කරපු ගෙදරක් මම හිතන්නේ. දන්නවද? ඔය කතාව මට කියන්න කලින් එයා මේ කුවෙට් එකට ආවපොල්තෝ වගේ තමයි ගත්තේ. ඒ හින්දා ඒ වගේ වැඩ කරන්න කලින් එකපාරක් නෙමෙයි ඈ සියපාරක් හිතන්න. පරිස්සමින් උසර්ණයි හැමෝටම.